ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ඊයේ දවසේ රියා අනතුරු 121ක් 14කට දිවි අහිමි වෙයි 74කට තුවාලයි. අවුරුද්දට ගමේ ගිය අයට කොළඹෙන්න හෙට සිටම විශේෂ ප්‍රවාහන සේවා. අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් දෙන 5000 තෑග්ග අදත්. කොරෝනා පොකුරට ඊයේත් 117ක් මරණ ලයිස්තුවට දෙන්නේ. ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කරගත්තත් සහාය දිගටම දෙනවා බයිඩන් කියයි. අලුත් අවුරුද්ද දවසේ රියානතුරු 121ක් සිදු වෙලා තියෙනවා. මේ අනතුරු වලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වුණා වගේම 74 දෙනෙකු තුවාල ලැබලා රෝහල් ගත කළා කියලයි පොලිසිය සඳහන් කළේ. ලංකාවේ වැඩිම රියානතුරු සිදුවෙන දින දෙකක් තමයි අප්‍රේල් 14 නැත්නම් අප්‍රේල් 15. අවුරුදු නැකත් වලින් පස්සේ ඔබ විවිධ සංචාර නෑගම් ආදිය සඳහා පිටත් වෙන දින අද දිනේ. මේ දිනේදී රියානතුරු වල විඳිතීන් බවට පත් නොවි සිටීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි. ඊයේ දවසේ රියානතුරු විශ්ලේෂණය කර බැලුවහොත් මුළු රියානතුරු 121ක් වාර්තා වී තිබෙනවා. එම රියානතුරු වලින් 12ක් සිදු වී තිබෙන්නේ අධිවේගී මාර්ගේ. වැඩිපුරම ඊයේ රියානතුරු වලට ලක් වෙලා තියෙන්නේ යතුරු පැදි. ඒ සංඛ්‍යාව 53ක් පමණ වෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ 30ක් පමණ අනතුරු වලට ලක් වෙලා තියෙනවා. සෙසු වාහනත් ඒ අතර වෙනවා. මේ තත්ත්වය පාලනය කර ගැනීමට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ අද දිනේ ගමන් බිමන් යනකොට, ඒ වගේම ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවෙස්වලට යනකොට, විනෝද චාරිකාවලට යනකොට නිරන්තරයෙන් මාර්ග ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවෙන්. ඔබ මගියෙක්ද, ඔබ පදිකයෙක්ද, ඔබ රියදුරෙක්ද, ඔබ යතුරු පැදිකරුවෙක්ද, ඔබ හැම දෙනාටම මේ අදාළයි. මාර්ගානතුරු වළක්වා ගැනීමට ඔබගේ සහය පූර්ණ වශයෙන් බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක අද කතා කර කර ඉන්න, අපිත් එක්ක එකට ඇවිදින කනබොන යම් කෙනෙක් තව පැය කිහිපයක් ඇතුළත මරණයට පත්වුව, ඔහුගේ දේහය ගෙදරට ගෙනෙන්න සිදුවුවොත්, ඔහු තුවාලකරුවෙක් බවට පත්වුවොත් කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? මේ තත්ත්වය තේරුම්ගෙන ක්‍රියා කරන්න. ගෙවී ගිය පැය 24 තුළ බීමත් රියදුරන් 758 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත්ව රියපදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වුවද මෙවර අලුත් අවුරුදු දිනේ අනතුරු 120කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව ජාතික රෝහලේ නිලධාරීන් සඳහන් කළා. නිවෙස්වලදී අනතුරට ලක් වූ පුද්ගලයන් 15 දෙනෙකුද ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වුවද මෙවර ගිනිකෙලි හේතුවෙන් අනතුරට ලක් වූ පුද්ගලයන් 10 දෙනෙකු පමණක් ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට ආපහු කොළඹට පැමිණෙන්න හෙට ඉඳලා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන්න කටයුතු යොදලා තියෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සඳහා විශේෂ බස් සේවා හෙට සිට ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. අතිරේක බස් රථ 200ක් දහවෙනිට එක් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ සිට මෙන්ම පිට පළාත්වල සිට මෙම බස් සේවා ආරම්භ කෙරෙනු ඇති. පෞද්ගලික බස් රථ සේවාද ක්‍රියාත්මක කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. ඊයේ දවසෙත් අපේ රටෙන් කොරෝනාවට ගොදුරුණු 117 දෙනෙකු හමු වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනාවට ගොදුරුලා හිටපු තවත් දෙන්නෙකුට ඊයේ දවසේ ජීවිත අහිමි වුණා. දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 117 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. වැඩිම ආසාදිතින් පිරිස වූ 26 දෙනා වාර්තා වූයේ යාපනයේ දිස්ත්‍රික්කයෙන්. කොළඹින් ආසාදිතින් 21ක් හා නුවරඑළියෙන් ආසාදිතින් 19ක් ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 95,737ක්. ඒ අතරින් 2,984 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 226 දෙනෙකු පසුවන අතර මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 92,151ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනේ
වාර්තා වූ කොරෝනා මරණ දෙකත් සමගින් මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 604ක්. හිරවඩුන්න පදිංචි 63 හැවිරිදි පුත්කලයෙකු හා කරවෙට්ටි පදිංචි 83 හැවිරිදි පුත්කලයෙකු මෙසේ ඊයේ මියගිය කොරෝනා රෝගීන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙසේ මියගිය පිරිසෙන් 224ක් කාන්තාවන් වන අතර සෙසු 380 දෙනා පිරිමි පුද්ගලයින් වනවා. කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීමද තවදුරටත් සිදුවනවා. ඊයේ දිනය වන විට පුද්ගලයින් 925,242 එන්නත් ලබා දීම සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙවන් විට ලෝපුරා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 13,88,43,235ක්. ලෝපුරා කොරෝනා මරණ 29,85,676ක් වාර්තා වී තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ ලෝපුරා කොරෝනා ආසාදිතින් 804,316 දෙනෙකු වාර්තා වී ඇති අතර එම කාලය තුළ මියගිය සංඛ්‍යාව 13,532ක්. ගෙවුණු පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතින් 78,439ක් හා මරණ 915ක්ද ඉන්දියාවෙන් ආසාදිතින් 199,569ක් හා මරණ 1037ක්ද වාර්තා වුණා. ගෙවුණු පැය 24 තුළ බ්‍රසීලයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 75,998ක් මරණ 3,462ක් එරටින් වාර්තා වූ බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. රුසියාවෙන් ආසාදිතින් 8,326ක් හා මරණ 399ක්ද එක්සත් රාජධානීන් ආසාදිතින් 2,491ක් හා මරණ 38ක්ද වාර්තා වී තිබෙනවා. අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඉදිකිරීමේ ජාතික වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දෙවෙනම ආවරණය වන පරිදි නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්. වැඩපිළිවෙල යටතේ මීරිගම, වේවැල්දෙණිය, පහළගම, ඉහළගම, මිල්ලවල යන ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන් සඳහා මේවර විටත් නිවාස ඉදිකර තිබෙනවා. මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තරංග ජයසිංහ මහතාගේ සංවිධායකත්වයෙන් ප්‍රදේශීය ජනතාවගේ ශ්‍රමදායකත්වයද සහිතවයි නිවාස ඉදිකෙරෙන්නේ. නිවාස ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් 5,000 දීමනාව ලබා දීම තවදුරටත් සිදු කෙරෙනවා. එම දීමනාව ලබාගත නොහැකි වූ අයට අද දිනේද එය ලබා දෙන ආකාරය ප්‍රදේශ රැසක දීම දැකගත හැකි වුණා. අලුත් අවුරුද්ද මෙන්ම රාමසාන් උත්සවයටද සමගාමීව මෙම දීමනාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. 13 වැනිදා සවස්වරුව වෙද්දී 118ක පවුල් ඒකක සංඛ්‍යාවකට අපි මිලියන 9,000ක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ලබා ගන්න බැරි වෙච්ච අයට ලබා දීම ආරම්භ කරලා තියෙනවා. අද දිනේත් හෙට දිනේත් ලබා ගන්න පුළුවන්. අවසාන දිනයක් නැහැ. සමහර අය ගම්බිම් බලා ගිහිල්ලා තියෙනවා. ආවට පස්සේ උන්ට පුළුවන් සමෘද්ධි බැංකුවට සහ සමෘද්ධි නිලධාරීන්ට මුණ ගැහිලා ඔවුන්ගේ රුපියල් 5,000 දීමනාව හිමිකම අනුව ලබා ගන්න. අපි හිතනවා මේ වැඩපිළිවෙල අසාර්ථක කරන්න පටු දේශපාලන අරමුණු එක්ක හිටපු කණ්ඩායම් බලාපොරොත්තු වුණා. හැබැයි මේ බලාපොරොත්තු වෙච්ච හැම කෙනාගේම අවසාන චේතනාව වුණේ රජය අපහසුතාවයට පත්කිරීම සහ තමන්ගේ තියෙන දුෂ්ටකම ප්‍රදර්ශනය කිරීම. අපි දැනට සමෘද්ධි අරමුදලේ මුදල් කිසිම අවස්ථාවක භාවිතා කරන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් රුපියල් 5,000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවයි. සමෘද්ධි ලාභීන්, අඩු ආදායම් ලාභීන්, වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලාභීන්, සේවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව ලබා දීම සිදුවනවා. පසුගිය දිනවල එය ලබා ගැනීමට නොහැකි වූ අයට අද දිනේද එය ලබා දෙන ආකාරය දැකගත හැකි වුණා. සමෘද්ධි සහ ග්‍රාම නිලධාරීන් එක්වයි එම කටයුතු සිදු කරන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද පුද්ගලින් 66,000ක් මෙම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඉන් විශාල පිරිසකට මේ වන විටත් දීමනාව ලබා දී අවසන්. අපිට මුකුත්ම කරගන්න බැරි අවස්ථාවක් උදා වෙලා තිබුණා. ඉතින් මේ වගේ අවස්ථාවක් පිළිබඳව අපි සතුටු වෙනවා. මේ ඉදිරි කාලය තුළ ලොකු හිගයකින් අපි හිතේ මුදල් අතින් අපි ආර්ථික අතින් ගොඩක් අපහසුතාවයට පත් වෙලා අපේ ආර්ථිකය ගැන හිතලා අපේ ජනාධිපතිතුමාත් උදව් උපකාර කරපු සිරුළු නිලධාරි මහත්මීන්ටත් මම මේ අවස්ථාවේ කටිකිරි ස්තුති පුදකෝ. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රතිලාභීන් 12,530 දෙනෙකුට රුපියල් 5,000 දීමනාව බෙදා දී තිබෙනවා.
දැනට අපි මිලියන 25කට වැඩි ප්‍රමාණයක් මුදල් වෙන් කරලා බෙදලා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වලල්ලායිට කොට්ටාසය සඳහා. මේ සඳහා සංවර්ධන නිලධාරීන් ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ සහය නෝඩුව ලැබිලා තියෙනවා. මේ කටයුත්ත සඳහා ඒ සියලුම නිලධාරීන් එකමුතුව ක්‍රියා කරනවා කියලා කියන්න පුළුවන්. ඉතාමත් හොඳ සත්කාරයක් හැටියට මම දකිනවා. අපේ මේ ගැමියෝ ඉතාමත් අසරණ තත්ත්වයෙන් ඉන්නේ කොරෝනා වසංගත රෝගයත් අතරේ පොරබදමින් රජයට ඉතාමත් අවංක ස්තුතිය පුද කර දෙන්නවා. ගොඩාක් ප්‍රයෝජනයි මේ වෙලාවේ මුදල් ලැබීම ගැන. එන්න අපහසුතාවයෙන් ඉන්නේ මේ වෙලාවේ අපිට අලුත් අවුරුදු ගන්න රුපියල් 5000 ලැබීම ගැන ගොඩාක් සතුට වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 98,000කට රුපියල් 5000 දීමනාව ගෙව අවසන් බවයි ගාල්ල දිසා ලේකම් කමල් රණසිංහ මහතා පවසන්නේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19 ප්‍රතිලාභීන් ලක්ෂ 2ක් මෙම දීමනාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. සමෘතිලාභින් උදෙසා මේ 5000 දීමනාව මේ වගේ දුෂ්කර අවස්ථාවක අපට ලබා දීපු එක ගැන සමෘතිලාභින් වශයෙන් අපි රජයට ජනාධිපතිතුමාට අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. අප යළිත් හමුවන්නේ පෑයෙන් පෑපුවත් සමගින්. සුබ දවසක්.